මහා බ්‍රිතාන්‍යයේ ස්වර්ණමය යුගයට හිමිකම් කියපු ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල්වලට විශාල බලපෑමක් කරපු මහා වික්ටෝරියා රජිනිය කියන්නේ ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. ඇගේ කාලයේ නොයෙක් කලාවන්, විද්‍යාවන්, දේශපාලනික වෙනස්කම් විතරක් නෙවෙයි සමාජ වටිනාකම් පවා නව අන්තයකට පිවිසුණා. ඇය යටතේ අධිරාජ්‍ය තවත් ව්‍යාප්ත වුණා. හැඟීම් වලට ඉඩ නොදෙන ලිංගිකත්වයේ දැඩිව වාරණයට ලක්ුණ නීති රීති සහ සමාජ වටපිටාවක් ඇති කළ ඇගේ සැබෑ ජීවිතය ඇය සම්මත කළ සමාජයෙන් ගොඩක් වෙනස් දෙයක්. කාලයේ වැලි තලාව සමග යට ගිය ඇගේ සැබෑ ජීවිතයේ කතාන්දරය තමයි අපි මේ ඔබ වෙත ගෙන එන්නේ. තුන්වන ජෝර්ජ් රජතුමාගේ හතරවෙනි පුත්‍රයා වුණ කෙන්ට් ආදිපාද තුමාට දාව ඉපදුන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රියා කුමරිය ඔවුන්ට හතරවන හිමිකාරිය ලෙස කෙසින්ටන් මාලිගයේදී හැදී වැඩුණා. ඇගේ පියා වසරක් සම්පූර්ණ වෙන්න කලින් මිය ගිය නිසා වැන්දඹු මව සහ ඇගේ පෙම්වතා වුණ ජෝන් කොන්රෝයි සමග ඉතාම තද නීති රීති යටතේ තමයි ඇගේ ළමා කාලය ගෙවුණේ. ඇගේ පසුකාලීන ජීවිතයේ තිබුණ බොහෝ මර්ධනකාරී දැඩි පෞරුෂය ඇතිවෙන්න මේ පීඩාකාරී ළමා කාලයේ හේතුවක් වෙන්න ඇති. මේ පීඩාකාරී පරිසරය ඇත්තටම ඇති කළේ ජෝන් කොන්රෝයි. ඔහුගේ බලතණ්හාව නිසා ඇගේ ළමා කාලය විනාශ වුණා. කොහොම නමුත් සිය ලොකු තාත්තා වුණ හතරවන විලියම් රජතුමාගේ මරණයෙන් පසුව අවුරුදු 18ක් තරම් බාල වයසකදී ඇයට විශාල බලයක් ඇති අධිරාජ්‍යයේ රැජිනිය ලෙස කිරුළු පළඳින්න හැකි වෙනවා. ඇගේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වුණ ලෝඩ් මෙල්බන් සාමිතුමා සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනැගීමත් සමග රැජින තම මවගෙන් වෙන් වෙනවා. ඇගේ ළමා කාලයේ අහිමි කළ ජෝන් කොන්රෝයිව මාලිගයෙන් පිට කරනවා. මෙල්බන් සාමිතුමා ඇගේ විශ්වාසවන්තයා සහ පියෙක් මෙන් සෙනෙහසින් ඇයට උපදේශනය කරන්න පටන් ගන්නවා. මේ සම්බන්ධය නිසා පාර්ලිමේන්තුවේ නොයෙක් අර්බුද පවා ඇති වෙනවා. 1819 දී බැවේරියාවේ කුමාරයා මෙන්ම ඇගේ ඥාති සහෝදරයා වන ඇල්බර්ට්ගේ එංගලන්ත සංචාරයේදී තරුණ රැජින ඔහු සමග ප්‍රේමයෙන් බැඳෙනවා. ඊළඟ වර්ෂයේදී ඔවුන්ගේ විවාහය සිද්ධ වෙනවා. ඇය එහිදී අඳින සුදු මගුල් ඇඳුම අද දක්වා ලෝකයේ මනමාලියන් පවත්වාගෙන යනවා. පළමු සුදු මගුල් ඇඳුම ඇඳේ වික්ටෝරියා රැජින විසින්. ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් වෙලී සිටියත් රැජිනගේ පවතින දැඩි කෝපය නිසා දබර නිතර දෙවේලේ ඇතිවෙනවා. අතිශය ප්‍රේමණීය ජීවිතයක් ගෙවන මේ යුවළ වසර 17ක් තුළ දරුවන් 9ක් මෙලවට බිහි කරනවා. ඇයගේ නිරන්තර ගර්භණීභාවයන් නිසා සැමියා ටිකෙන් ටික බලය අත්පත් කරගන්නවා. ඔහු විශාල වශයෙන් සමාජ පරිවර්තන රාශියකට දායක වෙනවා. ඔහුගේ මරණය ටයිෆොයිඩ් උණ නිසා සිදුවෙද්දී රැජිනගේ වයස අවුරුදු 42යි. ඇය මෙයින් බලවත් කම්පණයකට ලක්වෙනවා. ඇය සහ දරුවන් අතර ඇති සම්බන්ධය එතරම් යහපත් නැහැ. ගර්භණී වීම පවා පිළිකුල් කරන ඇය දරුවන් ඇති දැඩි කරන්නේ ඉතාම දුරස්තව සේවකයන් සමගයි. ඒ වගේම ඔවුන්ට කිරි දීම ඉතාම තදින් පිළිකුල් කළා. තම මුණුපුරන්ට හොර රහසේ කිරි දුන්න දියණිවරු ඇය හැඳින්නුවේ එළදෙනුන් වශයෙන්. ඒ වගේම නිරතුරුවම දරුවන් සමග ගැටුම් ඇති කරගත් ඇය ඔටුන්න හිමි වැඩිමහල් පුත්‍රයා වන බර්ටි විශේෂයෙන් අප්‍රිය කළා. නියම රාජ්‍යතාන්ත්‍රීය කාන්තාවක් ලෙස යුරෝපය පුරාම රජපවුල්වලට සිය දියණිවරු 5 දෙනා විවාහ කර දීමත් සමග ඇය යුරෝපයේ මව යන විරුදාවලිය ලබනවා. නමුත් රජපවුල තුල පෙර නොවූ හිමෝෆීලියා රෝග වාහකයෙක් ලෙස රැජින හැඳින්වෙනවා. ලෝකය පුරාම රජපවුල්වලට ඒ සමගම එකතු වන හිමෝෆීලියා ජානය ඇයගේ නියම පීතෘත්වය පිළිබඳ කුකුසක් ලෝකයටම ඇති කරනවා. ඇයගෙන් පැවතෙන රජපවුල් 10කට පමණ මෙම ජානය ව්‍යාප්ත වෙනවා. රුසියාවේ දෙවන නිකොලස් සාර් සමග විවාහ වන දියණීගේ ඔටුන්න හිමි පුත්‍රයා පවා හිමෝෆීලියාවට ගොදුරු වෙනවා. කොයි ආකාරයෙන් හිමෝෆීලියාව රාජකීය රුධිරයට එකතු වුණාද යන්න
අදටත් ගැටලුවක්. තනිව සිටින රජින වැන්දඹුවක් ලෙස මහජන හමුවීම් වලින් ඉවත්ව සිටියත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට සක්‍රියව දායක වෙනවා. මේ අතරේ ඇය ජෝන් බ්‍රවුන් නැමැති ස්ථාල සේවකයා සමග ප්‍රේමයෙන් බැඳෙනවා. එකිනෙකාට දැඩිව ප්‍රේම කළත් මේ සම්බන්ධය පවුල තුල සහ පාර්ලිමේන්තුවේ අප්‍රසාදයක් ජනිත කරනවා. ඇයට වඩා වසර 7කින් ලාබාල ජෝන් දිගටම රජිනගේ සේවකයෙක් ලෙස සිටිනවා. පවුලේ මතය සතේකට ගණන් නොගන්නා රජින සිය වමතේ ඇල්බර්ට් සාමිතුමාගේ මගුල් මුද්දත් දකුණතේ ජෝන් බ්‍රවුන්ගේ මවගේ මගුල් මුද්දත් පළඳිනවා. වෙන එකක් තබා ඇගේ මිනි පෙට්ටියේ පවා දෙදෙනාගේම මතක සැමරුම් තබන ලෙස නියෝග කරනවා. කෙසේ නමුත් ඇයට වයස 64 වන විට ජෝන් බ්‍රවුන් මිය යනවා. ඇගේ අවසන් වර්ෂ 15 දී ඇයට සමීපව කටයුතු කරන පෙම්වතා වශයෙන් සැලකෙන්නේ ඉන්දියාවෙන් පැමිණි ලාබාල තරුණයෙක්. ඔහුගේ නම අබ්දුල් කරීම්. රාජකීය කෑම මේසේ වේටරයෙක් ලෙස සේවය කරන හෙතෙම රජිනගේ සුරතලා වීම ඇගේ දරු මුණුපුරන්ගේ මහත් කෝපයට හේතු වෙනවා. මුන්ෂි හෙවත් ගුරුවරයා ලෙස තත්ත්වෙන් උසස් කරන ඔහු රජින සමග නිවාඩුගත කිරීම සඳහා බැල්මොරල් මාලිගාවට පවා යනවා. ඇගේ ලොකු පුතාගේ බලවත් වෛරයට පාත්‍ර වෙන මෙම සම්බන්ධය නිසා මුන්ෂි විශාල වශයෙන් අපහසුතාවයන්ට පත් කරනවා. කෙසේ නමුත් ඇය අවුරුදු 80 දී මිය යාම සමග මුන්ෂිව ඉන්දියාවට පිටුවහල් කර ඔහු සහ රජින අතර තිබුණ සියලුම සාක්ෂි විනාශ කරන්නට ඇගේ පුත් 7 වන එඩ්වර්ඩ් රජතුමා කටයුතු කරන්නේ රජපෞලේ ගෞරවය වෙනුවෙන්. මහා හමුදාවකට ඇය නායකත්වය දුන්නා. ඇගේ අනසක යටතේ ලෝකයේ රටවල් වලින් අඩකටත් වඩා පාලනය වුණා. බ්‍රිතාන්‍ය කිරීටයේ වැඩිම කාලයක් දරන ලද්දේ වික්ටෝරියා රජින විසින් වන අතර ඇගේ පාලන සමය තුල සිදු වූ සංස්කෘතික, දේශපාලනික, ආර්ථික හා කාර්මික හා විද්‍යාත්මක වෙනස්කම් විශිෂ්ටයි. වික්ටෝරියා ඔටුන්න ලබාගත් සමය වන විට බ්‍රිතාන්‍ය මූලිකවම කෘෂිකාර්මික හා ග්‍රාමීය මට්ටමින් පැවතුණා. ඉන්පසුව එය ලොව වඩාත් කාර්මීකරණය වූ රටබවට පත් වුණත් ඇගේ මරණයෙන් පසු රට අතිශයින් කාර්මීකරණය වූ අතර දුම්රිය මාර්ග ජාලයකට සම්බන්ධ වුණා. වික්ටෝරියා රජිනගේ පාලනයේ මුල් දශක කිහිපය තුළ වසංගත ගණනාවක් ඇති වුණා. එනම් ටයිෆොයිඩ් උණ, කොලරාව සහ අස්වනු හිඟවීම හා ආර්ථික බිඳවැටීම්. වික්ටෝරියා රජින විවිධ ආශාවන් සහ පුරුදු තිබූ තැනැත්තියක්. තම පවුලේ කෙනෙකු මියගිය විට ඉතා දීර්ඝකාලීන ශෝක සමයන් නම් කරන්න ඇය පෙළඹී සිටි බවයි කියවෙන්නේ. රජිනගේ මාමා කෙනෙකු මියගියත් වසරක පමණ ශෝක කාලයක් පැනවීමට ඇය කටයුතු කොට තිබෙනවා. එපමණක්ද නොවේ, වික්ටෝරියා රජින එකල නීති විරෝධී නොවූ මත්ද්‍රව්‍ය ලබා ගැනීමටත් ඇබ්බැහියක් දක්වා තිබෙනවා. ඇය භාවිතා කිරීමට ඇබ්බැහි වී සිටි තවත් එක් ද්‍රව්‍යයක් වන්නේ ක්ලෝරෝෆෝමුයි. සිය සත්වන දරුවා බිහි කිරීමේදී තමාට ලබා දෙන ලද ක්ලෝරෝෆෝම් වල සුවඳ ප්‍රිය කළ වික්ටෝරියා රජින ඇගේ මීළඟ දරු උපත්වලදීද ක්ලෝරෝෆෝම් ලබා දෙන ලෙස අනකොට තිබෙනවා. අවසානයේ ඇය 1901 දී මිය යන තුරුම රජයේ ක්‍රියාකාරී කාර්යභාරයක් පවත්වාගෙන ගියා. ලෝපුරා විශේෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ස්ථාන සහ ස්මාරක ඇය වෙනුවෙන් කැප කර තිබෙනවා. ඇයගේ නමින් නම් කර ඇති ස්ථාන අතර අප්‍රිකාවේ විශාලතම විල වික්ටෝරියා දිය ඇල්ල, බ්‍රිතාන්‍ය සහ කොලොම්බියාවේ අගනුවර, ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත දෙකක් එනම් වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්තය සහ සීෂෙල්ස් දිව ඉනවනවා.